දවසින් දවස ගෙවිලා යන්නේ කිසිම හැඟීමක් නැතුව. අරුණි ගැන මොනවත් ආරංචියක් නැහැ. අපි කට්ටිය දවස් කියන්නම් අරුණිලාගේ ගෙවල් පැත්තේ රස්තිය අද වුණාද? එයාලගේ ගෙදර ගේට්ටුව වහලා මිනිස්සු ඉන්නවද කියලාවත් පේන්නේ නැහැ. එකම එක දවසක් අපි ගිය ළඟ ඉන්නකොට අරුණිලාගේ තාත්තා කාර් එක යනවා දැක්කා. එච්චරයි. අපි කට්ට කෑවට අරුණිව වෙනින් දිහාවක නවත්තලත් දන්නෙත් නෑ බං. බින්දු කීපු කතාව ඇත්ත කියලා වෙලාවකට මටත් හිතෙනවා. ඒත් කී දවසක් නම් මේ විදියට යාව තැන තැන හංගලා තියන්න පුළුවන්ද? ඕනම දෙයක් වුණා දෙන් කියලා මට හිතෙනවා කඩාගෙන බෙදෙන අරුණිලාගේ ගෙදරට යන්න. ඒත් එහෙම ගියා කියලා වුණත් අමුතෙන් වෙන සිතක් නැහැනේ. බෑපම් බල්ලා දොට්ට කියලා අරුණිගේ අම්මා හරි තාත්තා හරි කිව්වොත් මටත් අද වෙලා මොනවයි මොනව වේද කියන්න බෑ. ගෙදර ඉන්නත් බෑ. කම්මලිකම් පිරිලා ඉතිරිලා යනවා. එක දිගටම ස්කෝලේ ක්ලාස් වලටයි ගිහින්. දැන් නිකන් ඇඟටත් අප්සට් එක තැනක ඉන්නකොට. කම්මලිකම කියලා ඕනෑට වැඩිය ගමන් බිමන් යන්නත් බෑ. අම්මා කෑ ගහනවා රස්තිය අදුව යනවා කියලා. මේ ඔයා දන්නවද වැඩක්? මට ජොබ් එකක් සෙට් වෙයි වගේ ඉක්මනටම. අක්කත් මිදුලට ආවා. මෙයාවත් ගෙදර ඉන්න එක හොඳයි. නැත්තම් ඉතින් කම්මලිකම මීටත් වැඩි. කොහෙද? අර තාත්තගේ යාළුවා සෙනිරත්න අංකල්. අන්න එයාලගේ ඔෆිස් එකේ. දිගටම නෙමෙයි. කැම්පස් පටන් ගන්නකම් විතරයි. ඒත් කමක් නෑ හලෝ. තව මාස ගියනම් මෙහෙම බලාගෙන ඉන්න කියලාද? ඊට වැඩිය හොඳයි අතර කීයක් හරි හම්බ වෙනවනම්. එතන පඩිත් හොඳයිලු. පඩි හොඳනම් බලබල ඉන්න එපා. කැම්පස් පටන් ගන්නකම් ගෙදරටම වෙලා ඉන්න එකේ තේරුමක් නෑනේ. මටත් එතකොට බයක් නැතුව ලෝන් පාරක් දාගන්න පුළුවන්නේ. ඉන්නවා තමුසේ කට අරගෙන බලාගෙන. මේ එක නෙමෙයි. අරුණි ගැන කිසිම ආරංචියක් නැද්ද මල්ලි? මාව ගොළු වුණා. තමන්ගේ හොඳම යාළුවා අසන්න වෙලා ඉන්නෙක් ගැන අක්කට දුක විත්තිය මට තේරෙනවා. මට ඊටත් වැඩිය දුකයි කියලා අක්කත් දන්නවා. ඒත් අපි දෙන්න ඒ හැම එකම හිත ඇතුළේ විතරක් තියාගෙන ඉන්නවා. නෑ අක්කේ, එදාර හම්බෙන් දැක්කට පස්සේ නිකමටවත් දැක්කේ නෑ. කිසිම විස්තරයක් ආරංචි වුණෙත් නෑ. අනේ මන්ද අක්කේ, මම මොනව කරන්නද කියලා. මම හින්දා යාට ගෙදරටම හිර වෙලා ඉන්න වුණා. අපි දෙන්නට තව ඉස්සරහදී මොන මොන දේවල් වෙයිද කියලා හිතා ගන්නවත් බෑ. ගියේ දේ ගියා. දැන් කරන්න තියෙන දේ බලමු. මගේ අනිත් යාළුවෝ වුණත් මේ සිද්ධිය හින්දා අරුණිලාගේ ගෙදරට යන්න බයයි. ඇන්ටි බණී කියලා. අනික මට බැනපු එක හින්දා එක යාළුවෙක්වත් ඇන්ටි එක හොඳ නෑ. සඳමාලේ, නිරූපමා, මනීෂා උන් ඔක්කොම කියන්නේ එකම කතාව. මම මිදුලි තිබුණ බංකුවේ ඉඳගත්තා. මේ බංකුවඩම අපි තුන්දෙනා කොයිතරම් දේවල් පැය ගණන් කතා කරන්නේ නැද්ද? දැන් මේ හැම දෙයක්ම අතීතයක් විතරයි. මට හිතාගන්න බැරි යක්කේ මේ මාසේ එන්න හිටපු සමන් මොකද තාම නැත්තේ කියලා. ඇන්ටිලාට මේ කිසි දෙයක් සමන්ට කියන්න බෑ. එහෙම කියලා සමන්ව තරහ කරගන්නත් ඇන්ටිලා බයයි. එයාලා දැන් හැම තැනටම කියලා තියෙන්නේ අරුණිය සමන්ව බඳිනවා කියලා. මම හිතන විදිහට සමන් අලුතින් බිස්නස් එකක් පටන් අරගෙන ස්වීඩන් වල. ඒ හින්දා තමයි මිනිහා එන්නේ නැත්තේ. සමන් ඔයාගේ අරුණිගේ සම්බන්ධය දැනගත්තත් අරුණිව බඳින එක නවත්තයි කියලා මම නම් හිතන්නේ නෑ. මිනිහා ආදරයගෙන අඳුනන්නේවත් නැති යකෙක්. ගේට්ටු ඇරෙන සද්දෙට මම පාර දිහා බැලුවා. බින්දුයි කොටයි. කොටාව දකිදි තාමත් hina එනවා එදා සීන් එක මතක් වෙලා. ගෙවල් තෙමෙනවද? ඔව් අක්කේ, තෙමෙන්නේ නැති ගයක් හොයාගෙන ආවේ ඒකනේ. හුන් දෙන්නත් බංකුවට ඉඳගත්තා. මම ඉසංකට කිව්වා ෂේප් එකේ අරුණි අක්කලාගේ ගෙදර ගිහින් මොනවාරි විස්තරයක් හොයාගෙන එන්න කියලා. ඉතින් ඉසංක ගියාද? මම යුසිල්ලක් නැතුව ඇහුවා. ගියා බං. ඉසංක ගිහින් ඇන්ටිට කියලා අරුණි අක්කගේ පරණ ප්‍රශ්න පත්‍ර ටිකක් ඉල්ල ගන්න ආවා කියලා. අරුණි අක්කා කාමරය ඇතුළේ ඉඳන් ඇවිත් ප්‍රශ්න පත්‍ර ටික දීලා. ඒත් මචං ඉසංක යනකම් ඇන්ටි ළඟට වෙලා ඉඳලා තියෙන්නේ. වචනයක්වත් විස්තර අහගන්න බැහැලු. ඉසංක ඉඳන් කිව්වා, අරුණි අක්කව හොඳටම ඇදිලා ගිහිල්ලලු. අසනීපෙන් ඉන්නවා වගේලු පෙනුනේ. මම දිග හුස්මක් ගත්තා. අරුණි ළඟ ඉඳගෙන එයා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්න මට බැරි නම් මට හිතාගන්න බැරි එයා මේ හැම එකම මෙච්චර කල් විඳගෙන ඉන්නේ කොහොමද කියලා. මම අරුණිගේ හිත අඳුනනවා. එයා හරිම සංවේදී. පුංචි දෙයකටත් හා පැටියෙක් වගේ බය වෙනවා. ඒ තරම් සංවේදී අරුණි දැන් හැම දුකම තනියම දරාගෙන ඉන්නවා. මොකද කරන්නේ? ඕනේ බම්බුවක් කියලා යමුද අරුණිලාගේ ගෙදර? මටත් හිතෙනවා එහෙම කරන්න. ඒත් අපි තුන්දෙනා මගේ කාමරයට ආවා. හැඳ උඩින්ම ඉඳගත්තු අපි එක එක ප්ලෑන් හිතුවා. අරුණිව මොන ගැහෙන්න? ඒත් ඒ කිසිම එකක් හරියටම හරියයි කියලා හිතන්න බෑ. අපේ අක්කා කාමරයට ඇතුළුනේ ඒ එකම. එයාගේ මුණ සන්තෝෂෙන් පිරිලා. මල්ලි වාට ලියුමක්. ෂුවර් එකටම අරුණෙකින්. කවරේ තියෙන අකුර එයාගෙමයි. අක්කා කතාව ඉවර කරන්න කලින් මම පැනලා ලියුම අතර ගත්තා. මම ලියුම් කවරේ ගත්තා නෙමෙයි උදුර ගත්තා. කවරේ ඇතුළේ තිබුණා පුංචි සුබපැතුම් පතක් එක්ක ලියුමක්. මම කාඩ් එක දිගහැරියා. උසස් පෙළ කඩේම ඉහෙලීම ජයගන්නට ඔබට ශක්තිය හා ධෛර්යය අරුණි. මගේ හිත ගැස්සිලා ගියා. අපි විභාගයට කලින් එයා මේ ලියුම ලියන්නේ නැත්තේ. මම සුදුපාට කොළේක තිබුණු ලියුම දිගහැරියා. දයාබර මාලින්ද, මේ ලියුම කොහොම කොතනින් පටන් ගන්නද කියලා මට හිතා ගන්නවත් බෑ.
එදා අපි මනමේ බලපු දවසේ ඉඳලා තාමත් මම ඉන්නේ හීනේකද කියලා වෙලාවකට මට හිතෙනවා. අපේ අම්මා ඔයාලා ගෙදර ආවා කියලා මම දන්නවා. එයාලා මට ගෙදරින් එළියට යන්නවත් දෙන්නේ නැහැ. කොටින්ම එයාලා මාව හිර කරගෙන වගේ ඉන්නේ. ඒත් හැමදාටම මාව මෙහෙම තියාගෙන ඉන්න බෑ. මම දැන් අම්මා එක්කවත් තාත්තා එක්කවත් කතා කරන්නේ නැහැ. කන්න බොන්න තරම්වත් පිරියක් මට නැහැ. නොකාන ඔබ හිටපු හින්දා වෙන්නේ නැති පහුගිය දවස්වල මට හොඳටම අසනීප වුණා. උණ හැදුනා. ඒක අඩුුනේ නැහැ. අන්තිමේදී අම්මලා මාව බලෙන්ම ප්‍රයිවට් හොස්පිටල් එකක නැවැත්තුවා. මාව බලන්න ආපු ඩොක්ටර්ස්ලා කිව්වා ඇඟට වෛරසයක් ගිහිල්ලු. අවුරුද්දක් දෙකක් යනකම් හොඳට රෙස් කරන්න කිව්වා. දිගටම බේත් ගන්න කියලාත් කිව්වා. සති දෙකක් විතර මම හොස්පිටල් එකේ හිටියා. එදා ගෙදර එනකොට තමයි ඔයාව දැක්කේ. ඒ වෙලාවේ මගේ හිතට දැනුණු සතුට මෙච්චරයි කියලා කියන්න බෑ මාලින්ද. අනේ මාලින්ද, මම මේ හැමදේම ඉවසගෙන ඉන්නේ අපි දෙන්න වෙනුවෙන්. ඔයා මම ගැන හිතන්නේ නැතුව කොහොම හරි පාඩම් කරලා විභාගය හොඳට කරන්න. සමහර වෙලාවට මේ ලියුම ඔයා අතට ලැබෙනකොට විභාගය ඉවර වෙලා තියෙන්නත් පුළුවන්. කොහොම වෙතත් ඔයා විභාගය හොඳට කරයි කියලා මම හිතනවා. සමන්තාව මාස දෙකක් යන්න කලින් ලංකාවට එනවාගෙන ලියුමක් කියවලා ආපු ගමම වෙඩින් එක ගන්නයි එයාලා හදන්නේ. මාලින්ද, ඊට කලින් ඔයා ඕනම තීරණයක් ගන්න. ඔයා කියන ඕනම තැනකට කියන වෙලාවකට මම කොහොම හරි එන්නම්. අපි දෙන්නට ප්‍රශ්න ඇති වෙයි. ඒ මොන දේ වුණත් මට සමන්ව බඳින්න නම් බෑ. හැමදාම හැම මොහොතකම මම ජීවත් වෙන්නේ ඔයා හින්දා. මට ඒකක් නැති කරන්නයි අම්මලා හදන්නේ. මේ ලියුම ලියන්නේ තොරෙන් හදිස්සියෙන්. අපේ ගෙදරට ලයිට් බිල දෙන්න ආපු අයියා කෙනෙක් අතේ මම මේක තැපල් කරන්නේ. තාමත් මට සනීප නැහැ. සෑහෙන කලක් යයි කිව්ව හොඳ වෙන්න. මම පරිස්සම් වෙන්නේ ඔයා හින්දා. අක්කා, බින්දු, අමිල, ප්‍රභාත්, ඉසංකා, යාළුව ටික ඔක්කොම මතක් කළා කියන්න. අපි දෙන්න අවාසනාවන්ත වෙන එකක් නැහැ. දුක් විඳගෙන හරි ජීවත් වෙන්න මම ඔයා ළඟට එනවා. අපේ අම්මලා ඒකට ඉඩ දෙන්නෙම නැත්නම් කවදා හරි මම මැරෙන්නේ ඔයා ළඟට ඇවිත් මාලින්ද. කලබල නොවී වැඩ ටික හරියට කරගෙන යන්න. හැමදාම මම ඔයා ළඟ. ඔයාගේ මාරුණේ. ලියුම කියවල ඉවරෙද්දි මගේ හිත ඇතුලේ තිබුණ දුක ඇස්පියන් නැග කඳුළු බිඳුවක් වෙලා තිබුණා. අක්කා බින්දු කොටා මගේ දිහා බලාගෙන ඉන්නවා. මම කඳුළු අතරින් දැක්කා.